ඩෑන් කියන නම බොහොම ප්‍රසිද්ධ නමක් ජනප්‍රිය නමක් බවට පත් වුණා නේද මේ තිලංග ඔස්ට්‍රේලියාවේ මේ දවස්වල ඩෑන් ඔව් ඩෑන් ඇන්ඩ්‍රූස් කියලා කියන්නේ අපේ හිටපු මෙල්බන් සහ වික්ටෝරියානු ප්‍රාන්තයට වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රීමියර් හිටපු එයා දැන් මේ පෞගී දවස්වල ඡන්දේ පොඩ්ඩක් ජනප්‍රියතාවය අඩු වෙලා තිබුණේ නමුත් නොහිතපු විදිහට වගේ ජයග්‍රහණය කරා. ඔව්. ඉතින් ඔව් තව ඩෑන්ලා ඉන්නවා ඕස්ට්‍රේලියාවේ. පොඩි අඩියක් ගහන්න ඕන නම් යනවනේ ඩෑන් ඉස්සෙකට යනවා අඩියක් ගහන්න ඕන. ඔව් ඒනවා ඕස්ට්‍රේලියාවේ තියෙන ලොකුම මේ තැබෑරුම. එහෙම නැත්තම් ලිකර් ෂොප්. ඔව් අපි සාමාන්‍ය වචනෙන් අපේ සිංහල වචනෙන් කියනවා ආරක්කු කඩේ. හරි ආරක්කු කඩ දැන් ඩෑන්ලා ඩෑන් කියන නම් ඉතින් ඉංග්‍රීසි නම්නේ තරින්ද ඔව් ඉන්නෝනේ ඩෑන්ලා ඔව් ඩෑන් ඉන්නවා සංස්කෘතිය ගැන කතා කරන සිංහල කඩු අමෝරගත ඩෑන්ලා ඔව් හැබැයි අපි දෙන්න ආඩම්බර වෙන්න ඕනේ මොකද දන්නවද ඔව් ඔයත් කොලොන්නාවේ මමත් කොලොන්නාවේනේ ඒ ඩෑනු කොලොන්නාවේ ඉතත් හොඳ නෑ තරින්ද මේවට ඇත්තටම දෑනුත් කොළොන්නාවේ ඉතින් පුදුම ආඩම්බරයකින් තමයි මමත් තිලංගත් අද වැඩසටහනට මේ වැඩසටහන ඔබට ගෙන එන්නේ මේ අවුලේ ගම අවුල ගැන ඉතින් අවුල එහෙම ගමක් තියනවා කියලා දැනගත්තත් මීයා මුලින් හිතුවා මේ සෝෂල් මීඩියාෙන් හදපු මේ මොකක්ද මේ ට්‍රෝල් කරන්න හදපු නමක් අවුලේ ගම කියලා මේ මොනහරි පොඩි මොනහරි මේ කතන්දරයක් ගොඩ නගන්න හදන ඇති සමාජ මාධ්‍ය තුලින් කියලා නෑ බැලුවම ඇත්තටම ලංකාවේ අවුලේ ගම කියලා ගමක් තියෙනවා මේක ඒ අවුලේ ගම ඇත්තටම මේ ගම විතරක් නෙමෙයි මුළු රටම අවුල් තියෙන වෙලාවක අවුල් කරලා තමයි ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ ඉතින් හැබැයි දැන් ඔයා හිතන්නකෝ මේ ආපහු ඔය ගුරුවරුන්ගේ නිල ඇඳුම කියන එක මේ සාරිය එහෙම නැත්නම් ඔය ප්‍රශ්නේ කරලියට ඇවිල්ලා තියෙන වෙලාවක මේක මේ ඇත්තටම මට හිතෙන්නේ නැහැ ඇත්තටම මේක කතා කළ යුතු ප්‍රශ්නයක්ද කියලාත් අපිට හිතෙනවා මොකද දැන් බලන්න ලංකාවේ පාසල් තියනවලු මේ දත්ත අනුව සමීක්ෂණ අනුව 500 ගානක් 525කට වැඩිය සෞඛ්‍ය පහසුකම් නැති පාසල් හරි ළමයින්ට බොන්න වතුර ටික නැති ගුරුවරුන්ට බොන්න වතුර ටික නැති එහෙම නැත්නම් තමන්ගේ කැසිකිලි වැසිකිලි පහසුකම් කරගන්න වැසිකිලියක් නැති පාසල් 525කට වඩා තියෙනවා හරි ඊළඟට කන්න නැති ළමයි කොයිතරම් ප්‍රමාණයක් ඉන්නවද ඇඳුමක් ගන්න බැරි ළමයි කොයිතරම් ප්‍රමාණයක් ඉන්නවද තමන්ගේ මේ දවසේ පාසලට එන්න කෑම ටික නැහැ දිවා ආහාරය නැහැ හරි ඒ අතරේ මෙන්න මේ වගේ නිකන් මේ වගේ පිස්සෝ ඇවිල්ලා මේ වගේ මේ කොහෙවත් ඉන්න පිස්සෝ හම්පඩ පිස්සෝ ඇවිල්ලා මේ වගේ මේ විකාර භූත වැඩ කරනකොට සීරියස්ලි මේ කේන්ති යනවනේ වැඩේට නැද්ද මං අහන්නේ ඇත්ත ඒ කාරණේ සාහතික ඇත්ත ඔයා කියන එක මම රිපීට් කරන්න අවශ්‍ය නැහැ පාසල් 500කට අධික ප්‍රමාණයක් තියෙනවා අනේ මූලික පහසුකම්වත් ශිෂ්‍යයන්ට ගුරුවරුන්ට නැති එහෙම දෙද්දී දැන් මේ ලේකම්තුමා මේ හැම එකකින්ම වෙන්නේ මතයක් මතවාදයක් හදන කෙනෙක් සමාජය දැන් බලන්න තරින්ද මේ ඔය අවුලේග මේ මධ්‍ය මහාවිද්‍යාලයක් මං හිතන්නේ ඒක ආදීශසක් මේ ලේකම්නේ මේ කරලියට ගියන්නේ මේ ඔව් ඒ මහත්මයා දේශපාලකයෙක් ඔව් දේශපාලකයෙක් ඒ කියන්නේ නෑ ඉන්න දේශපාලක ඔව් මිනිහාගේ මුල්ම රැකියාව ඇවිල්ලා ගුරුබුරුතිය ඊළඟට විදුහල්පති කෙනෙක් බවට පත් වෙනවා ඊට පස්සේ ඒවට විනය පරීක්ෂණ තියනවා ඊට පස්සේ දේශපාලකඥයන්ගේ ආධාර අනුග්‍රහය ඇතුව දේශපාලනයට පිවිසෙනවා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් දැන් එතුමන්ම විනය ගැන කතා කරනවා දැන් ඇත්තටම මේ ලේකම්තුමා කියන ඒ වීඩියෝ එකේ කියනවා ප්‍රින්සිපල් කෙනෙක් කියන්නේ විදුහල්පති කෙනෙක් කියලා තවසු ඉස්සරහා ඉඳගෙන මම කියන කාරණා පහක් මම කෙටියෙන් කියන්නම් හරිද ඒ කියන ගුරුවරුන්ට විනයක් ඇතුව පාසලට යන්න දෙමාපියන්ටත් විනයක් ඇතුව පාසලට එන්න ඇඳුමක් නියම කරලා තියෙනවා. අප්පට සිල් ඇඳුමක් තියෙනවා. මේ සියලු ඊටවසේ කී මේ සියලු දෙනාටම විනයක් තියෙන්න ඕනේ. වැදගත්ම කැලේ තමයි යම් දවසක ගුරුවරු කිව්වොත් අඳින ඇඳුම පහසු නැහැ, ඇඳුම් නැතුව අපි එන ඉස්කෝලේ කියලා ඒත් අපි බාර ගන්න ඕනේද කියලා. ඔයානම් ආසවෙයි නේද මහත්තයෝ කියලා තමයි අපිට. ලේක මටත් අහන්න මිදුන ලේක අම්මේ ඔබතුමා නම් ආසවෙයි නේ එහෙම. මේ කියන්නේ ඒ වගේ මොකොච්චර මරි මෝඩ කතාවද මේ කියන්නේ නේ දැන්. දැන් අපි කලින් පොඩ්කාස්ට් එකකත් අපි කිව්වා මේ දැන් පාසලට ඇඳගෙන ඉන්න ඇඳුමක් ගුරුවරයෙක්ට තීරණය කරන්න බැරි නම් ඒ ගුරුවරයා හෝ ගුරුවරිය ගුරු වෘත්තියටවත් සුදුසු නෑනේ. ඒ කියන්නේ මූලික දැනුම තියෙන්න ඕන කෙනෙක්නේ ගුරුවරයෙක් කියන්නේ, උගත් මිනිහෙක්. ඇත්තටම අපි හොඳ වචනයක් අපි දෙන්නම පාවිච්චි කරා එතනදී මේ පහුගිය පොඩ්කාස්ට් එකේදී අර ගුරුවරුන්ගේ සාරි ගැලවීම කියන පොඩ්කාස්ට් එකේදී ප්‍රොෆෙෂනල් ජජ්මන්ට් කියන එක නේද අපි පාවිච්චි කරපු වචනේ. තමයි වෘත්තිය පිළිබඳ තීරණයක් ගන්න ගුරුවරයෙකුට විතරක් නෙමෙයි ඕනම කෙනෙක්ටයි මේ තියෙන්න ඕනේ නිර්ණායකයා. ඒක තමන් විසින්ම ගොඩනගා ගන්න ඕනේ නිර්ණායකයා. ඒ නිසා තමයි ඒගොල්ලන්ට වෘත්තිකයන් කියලා කියන්නේ. ඔව්. 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 ඉතින් කියන්නේ. නිසා දැන් මම විශ්වාස කරන්නේ දැන් මේ සමා ගුරුවරු කියන්නේ වෘත්තිකයෝ. දැන් ඒ වෘත්තිකයන් සමාජය විසින් මේ සමාජයේ සාමාන්‍ය මිනිස්සු විසින් මේ නියම කරන නිලැඳුම ඇඳගෙන කොහෙවත් නීතියක් නෑනේ තරින්ද? නෑ එහෙම නීතියක් නෑ. අනික ගුරුවරුන්ගේ මාර්ගෝපදේශය මම නිකන් කියලා දානවා. ඔව් ඔව් ඔව්. බලන්න ඒකේ වචනෙන්ම මම කියන්නම්. ඒ කියන සෑම විටම විනීත හා සංවරභාවය රැකින පරිදි සංස්කෘත කුල වූ පිරිසිදු චාම් මනා පිළිවෙලට සැකසූ ඇඳුමකින් සැරසී සිටී. ඔව් දැන් මම ඕක ගේන්න ද ඔය ඕකනේ ඔය අර දැන් ඔයා අර අරුණු පහක් කිව්වනේ අපේ අර කවුද ආදිශ්‍ය සංගමේ ලේකම්තුමා අර ගුරු මේ විදුහල්පතිතුමා ඉස්සරහා කිව්වයි කියන ලේකම. ඔව් ලේකම හරිද? දැන් ඕකෙන් එයා මේක කියවලා තියෙනවා. මම නම් කියන්නේ එයා දන්නවා මේක. හරිද? එයා නොදැන නෙමෙයි ඔතන තියෙන්නේ. එයා කියනවානේ දැන් විනීත වෙන්න ඕනේ කියන එක එයා මේකෙන් ගන්නවානේ. ඔව් හරි. සංවර භාවය කියන එකත් එයා ගන්නවානේ. හරිද? ඊළඟට අර ඇඳුම් නැතුව ආවොත් මොකද වෙන්නේ කියන එක යාර සංස්කෘතික කැලලක් මේකට ගාව ගන්නවනේ. ඔව්. හරිද? චාම් මනා පිළිවෙල සැකසූ ඇඳුම කියන එකත් එයා මේකෙන් තමයි ගන්න. හැබැයි අනිවාර්යයෙන් දැන් එයාගේ මේ අධ්‍යාපන වටපිටාව සහ එයාගේ මේ මානසිකත්වය එක්ක එයා ලෙඩෙක්නේ, මානසික ලෙඩෙක්නේ. මේ කියන දේවල් වලින් අපිට හිතන්න වෙන්නේ එහෙම තමයි. ඔව්. ඔව් එයා ඒකත් එක්ක මේ විනීත සංවර සංස්කෘතියට අනුකූල පිරිසිදු චාම් කියන එකේ තියෙන විශ්වීය ස්වභාවය සහ අර අපි කියව ප්‍රොෆෙෂනල් ජජ්මන්ට් කියන එක ඇතුළට එයාට දාන්න ඕක තේරෙන්නේ නැහැ. නෑ තේරෙන්නේ නැහැ. දැන් මම මේ බලන්නේ මාර්ගෝ අපිට තියෙනවා අපි දරුවෝ වේවා ශිෂ්‍යෝ පාසල් ශිෂ්‍යෝ ශිෂ්‍යාවෝ වේවා ගුරු අඳින ඇඳුම සංස්කෘතියට අනුකූල නෑනේ නේද වර්තමානයේ අඳින ඇඳුම. ඒ සාරි අපේ සංස්කෘතිය කොටසක් නෙමෙයි. දැන් අපි සිංහල බෞද්ධ සංස්කෘතිය න ะ. ඔව්. දැන් ඉස්කෝලේ යන ළමයි අඳින්නේ ගෑනු ළමයි අඳින්නේ ගවුම. ගවුම. පිරිමි ළමයි අඳින්නේ කලිසමයි ෂර්ට් එකයි. හ්ම්. අරු අඳින්නේ කලිසමයි ෂර්ට් එකයි යට කරලා. ඔව්. එහෙම නැත්නම් ඒ තුනම බටහිර සංස්කෘතිය. ඔව් දැන් ඉත බෞද්ධ කියා ගන්න ආනන්ද නාලන්ද ඔය වගේ පාසල්වලත් විදුහල්පතිවරු අඳින්නේ ටයිකෝට් අඳින්නේ සුදු ඇඳුම්. සුදු ඇඳලා යට කරලා ටයිකෝට්. සංස්කෘතිය දාලා නෑ එහෙනම්. එතකොට ගුරුවරියෝ අඳින්නේ ඔසරිය හා සාරිය. එතකොට සාරිය එන්නේ දකුණු ඉන්දියානුවා. ආශ්‍රය. ඒක ලංකාවට ඇති නෑනේ. නෑ නෑ. මම විශ්වාස කරනවා ඔසරියත් කේරළවල මේ කාන්තාව අඳිනවා. නමුත් අර අඳින විදිහට වෙනස්. නමුත් දැන් අපි හිතුවොත් එහෙම සංස්කෘතියට අදාළයි කියලා අපි ඔසරිය අඳින්න කිව්වොත් ගුරුවරුන්ට එතකොට පහතරට ඒකට ඔසරිය අඳින්න බැහැ. ඒකම තමයි දැන් අපි අපේ වෘත්තියත් නීතියනේ තරින්නේ. දැන් මෙතන ලකුත් ඇඳගත්ත සංස්කෘතිය කියන කැලේට මේ මාර්ගෝපදේශය. එතකොට මොන සංස්කෘතියට අදාළ ඇඳුමක්ද අඳින්නේ? අපි වර්තමාන අනුගමනය කරන්නේ පිටින් ගත්ත සිංහල බෞද්ධ සංස්කෘතියට අදාළ නොවන ඊට ප්‍රතිවිරුද්ධ ඇඳුම් බිලා ගුරුවරු සහ ළමයි. එතකොට එහෙනම් සංස්කෘතික ඇඳුමක් නිර්මාණය කරන්න ඕනේ. ඔව් දැන් ඔකට ඔය ඔතෙන්ටම එකතු කරන්න මම කැමතියි තා කතාව ඔය අපේ දැන් සහෝදරයා කියපු කතාවක්. එතකොට බලන්න එයා කියන මේ කලිසම ඇඳන් එනවනේ. දැන් අපි හිතමු යම් ගුරුවරියක් කලිසම ඇඳන් එනවයි කියලා. කලිසම ඇඳන් එනව නම් දරුවාගේ මනස විකෘති කරන්න හදනවලු ගුරුවරු. දැන් සංස්කෘතිය හැල්ලක් තමයි නේ. සංස්කෘතිය කැල්ල තමයි. දැන් මම එතනටම එන්නද මම කිව්වේ දැන් කොහොම කරලා දැන් මානය කරනවා නම් ගුරුවරුන්ට හා ගුරුවරයන්ට පාසල් ශිෂ්‍යයන් මම කියන්නේ මෙහෙම දැන් මේක සංස්කෘතිය විරුද්ධ ඇඳුමක් නේ වර්තමානයේ. එතකොට මේ ඇඳුම් නිර්මාණය කරන්න මූලික වෙන්නේ ඩෑන් ප්‍රියසාරද? ඇඳුම් නිර්මාණය කරන්න නෙමෙයි දිලංගයන්. නෑ. නිර්මාණය කරන මතය හදමින් ඉන්නේ ඩෑන් ප්‍රියසාරලා මේ මොහොතේ. මේගොල්ලෝ තමයි මතවාදී අරගලයේ ඉන්න නියමු. මතවාදී අරගලයේ ඒකේ අවාසනාවන්තම තත්ත්වය තමයි තනින්ද දැන් මතවාදය මේ නිර්මාණය කරන නියමුන්ගේ කටින් පිට කොච්චර අශික්ෂිත වචනද කිව්වනේ. දැන් ගුරුවරයෙක්ට අපි ඒක නැවත මතක් කරන්න අවශ්‍යත් නැහැ. නමුත් නොකියත් බෑ දැන්. තත්කින ආදයක් කිව්වේ මේ ගුරු එයා මේ කාන්තාවන්ට මාර ගාන්තා ගුරුවරයන්ට පුදුමාකාර මේ සහ ගුරු වෘත්තියට පුදුම අපහාසයක් නේ කරේ. ඔව් ඒ කියන්නේ දැන් එයා කියන මේ ගුරුවරුන්ට සාරිය ඇඳගෙන ගුරුවරියන් සාරිය ඇඳගෙන එන එක ලේසි මොකද එහෙම ඇඳගෙන ආවා මේක ලේසි මොකද මේ මොකද වෙන ඇඳුමක් ඇඳගෙන ආවම ලේසි මොකද මේ ඒ පාසලට එන ළමයෙකුගේ එක්ක මේ ළඟව තියන මේ හෝටලයට ගිහිල්ලා ගලවලා ඇඳගන්න ලේසි. ඒ කියන්නේ ඒ මිනිස්සුන්ගේ මතය තියෙන්නේ එන්න එතන විතරයි. ඒක තමයි කියන්නේ ඒ සමාජයේ අරගෙන යන්න හදන්නේ කොතනටද? තමන්ගේ ඔළුවේ මොනවද මේ තියෙන්නේ? ඒ කියන්නේ අර ඔයා හිතනවාද තරින්ද ඔය ඩෑන් ප්‍රියසාරලා වගේ මිනිස්සු තමන්ට අවශ්‍ය දේ ඔය කියන් තමන් සොයංව නිර්මාණය කරගත්තු අනමේ ඔය කියන් ඔය යම් දේශපාලන කල්ලයක් විසින් ගන්නපු ටේට්මන්ටයක් ඔය කියන්න. ඔ ඒක ඇවිල දැන් ප්‍රියසාත්ගේ අධ්‍යාපනයකුත් ඇති නිසා එම නැත්තන් යන් කිසි බෘතිය අනික නිසා අනික ඔය වගේ ප්‍රකාශයක් කරන්න ස්කෝලකට අඩියත්තිීපු නැති මනුස්සෙක් තෝරගත්තාම ලේසින ඒකත මං කියන්නේ පෘතිය සුදුසකමකුත් නෑ අධ්‍යාපනම සුදුසකමකුත් නෑ වෙන කිසි සුදුසකමකුත් එකම සුදුසකම යක්බර ගහන්න පුළුව හාද ඉඳලදී ඕද අපිත් සේදවත්තේ අපිත් දන්න අපි කොටන්න බෙරහට යක් බෙරහට ඇහෙනවා එතකොට හැබැයි එයා දන්න එකම සින්දුවමකක් දන්නවා යා ටීචර්ලා ගැන දන්න එකම සින්දුව තමයි කොණ්ඩෙ දිගට වවලා සින්දු කියනවා කුඩේ අරන් එනවා එයාට අපි ටීචර් කියලා කියන්නේ. එතකොට එයාගේ ඔළුව ඇඳිලා තියෙන ටීචර් තමයි ඒ. ඔව් එච්චරනේ දන්නේ මොකද? මම ඩෑන්ටම ගහලා වැඩකුත් නැහැ. ඔය මොකද අපි ගන්න ඕනේ තරෙන්ද ඩෑන් විසින් හදන මතවාදය. ඔව් මේ ඩෑන් විසින් හදන මතවාදයේ එක්තරා කොටසක් නේ දැන් ඔය දෙකම්වරය. අනිවාර්යයෙන්ම මේ මතයම වෙන විදිහකට නියෝජනය කරනවා. මාර්තයෙන් තර්ජනය කරනවා ගුරුවරුන්ට පොගොල්ලෝ සාරියන්දගෙන ආවේ නැත්තං ස්කෝලට දී වගේක අනිවාර් ඉතින් මේගොල්ල මේ දැනගතයුතු දේ තමයි දැ මොකද මේගොල්ල මේ දේශපාලන හස්තයන් එක්කන මේ ගමන යන්නේ ඕදේතුමත් දේශපාලක්නයක් දේශපාලක්නය තුකට ලැජ්ජාවක් නැද්ද කියෙන ප්‍රශ්නය අපිට එනවා අනි පැත්තෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායකවරයෙකු විසින් වැඩ කරන වාරිය පොළ ප්‍රදේශ සභාවේ මන්ත්‍රී කෙනෙක් ඊළඟට වැඩ තහනම් වෙච්ච විදුහල්පතිවරයෙක් හරි මේ පාසල වගේ උතුම් තැනක් එක්ක ඍජු දේශපාලන ගනුදෙනුවක් කරනවා මේගොල්ලෝනේ. ඇත්ත කතාව ඒ කතාව හරියටම හරි. මම කියන්නේ පාසල කියන්නේ මිනිස් දරුවන් හදන බුද්ධි වර්ධනය කරන තැන ඒක මටනම් පන්සලකටත් වඩා උතු ආධාත්මිකව ප්‍රසිද්ධස්ථානකට වඩා උත් මිනිස්සු මේ අත තියලා වරද්ද ගන්න යන්නේ වැරදි තැනකට. ඔය දේශපාලඥයෝ කල්ලි දාලා පන් දේශපාලන මේ මරමස්ථාන අල්ලගත්තා. නමුත් ආසල් අල්ලගත්තේ ප්‍රාදේශීය මට්ටමින්. නමුත් දැන් අර මේ දැන් හිතන්නකෝ දැන් ඔයා නිකම්ම බලන්න දැන් ඔය සාරි ප්‍රශ්නෙට උඩපැන කරන මිනිස්සුන්ගේ දේශපාලන පසුබිමයි. ඔවුන් මීට අවුරුදු 5කට කලින් මොකද්ද කරේ කියන එක. ඔය සාරි අල්ලගෙන ඊට අවුරුදු 5-6කට කලින් එහා බැලුවොත් ඒගොල්ලෝ මුස්ලිම් කාන්තාවගේ බුර්කා කියලා හිටියේ. අනිවාර්යෙන්. ඔයාට අපිට විතරක් නෙමෙයි මේක අහන මේ පාට මේ ශ්‍රාවකයාට උනත් තේරුම් ගන්න ඕනේ අපි යන්න හදන්නේ මේ මතය විසින් නිර්මාණය කරමින් ආයෙ එන්න හදන්නේ අර ජාතිවාදී අන්තවාදී තැනකට. එකම සත්වයා විවිධ පාටවලින් විවිධ කෝනවලින් විවිධ මතිමතාන්තර දරාගෙන එකම සත්වයා තමයි මේ එන්නේ නේද? අනිවාර්යයෙන්ම සුදු වැඳගෙන එන්නේ කළු නරියෙක් කියන එක තේරුම් ගන්න. කළු වෘකෙක් කියන එක අපි තේරුම් ගන්න ඕනේ. ඉන්නේ දැන් ඔය ආයිමත් ඔය සිංහල බෞද්ධ කියන කැලල ඉස්සරහට දාගෙන මහජාතිය වර්ගවාදී ඉස්සරහට දාගෙන දැන් මේ විදේශීය බලවේග බලපෑම් තියනවා කියනවා වගේ සරල සිල්ලර තැනකට ඔබ තල්ලු කරලා ආයෙමත් අපිට විජය වෙනවා කවුරු හරි මේ රට බේරගන්න එන්නෝ වගේ එකකට තමයි වෙන්න හදන්නේ. හැබැයි මට සැකයක් වෙනවා අපි දෙන්නගේ මේ සාකච්ඡාවල කියන්නේ විජාතික බලවේගයක් කියලානේ. ඔතන අපි විජාතිය කියන දන්නේ කරන්නේ ඉතින් මං හිතන්නේ මේ ඒක තමයි අපි නෑ දැන් මෙහෙම කියන්න පුළුවන් දැන් මේ දෙන්නට මේ කොහෙන් හරි මේ ඔස්ට්‍රේලියාවේ NGO එකකින් සල්ලි හම්බෙනවා ඒකයි මේ මුන් දෙන්න කතා කරන්නේ බොන්නකින් පල්ලියකින් සල්ලි හම්බෙනවා මේ දැන් මේ ඇත්තටම මම බොන්නකින් කිව්ව මර ඉනාගේ දැන් අපි පෞගිය මේ වීඩියෝ පොඩ්කාස්ට් කීප එකම කාර්මික දෝෂ තියුණානේ තේ කටහට එන්න දැම ඇත්තටම ජාඥා කරලත් එක හදාගන්න පුළුවන්න මේක නම් මං යතාම සතුට වෙනවා කෝවරිකාන මේ තාක්තිනික දෝෂය විසඳල දුන්නොත් මේ ඇංක ඇප් එක අනියමන්ද මේ මම එකම තේරනවා අපේ විජාතික සම්බන්ධතාව කොහොමනත් කවන්න මේ තුළ අපිට පේන්නේ මේ හැම කාරණයක් තුළම අපිට පේනේ බල අරගලය දේශපාලනය කොච්චර මේක ඇතු කොච්චර ව්‍යාප්ත වෙලා ඔඩු දුවලා කුණු වෙලා ඕජස් ගලනවාද කිව්වොත් පාර්ලිමේන්තුවෙන් පටන් ගත්තාම පළාත් සභාව ප්‍රාදේශ සභාව නගර සභාව මරණාධාර සමිතිය නැත්තම් කුලකන සමිතිය දැන් ඒක ස්කෝප් ප්‍රාදේශීය පාසල් වල විදුහල්පතිගේ ඔළුවටත් ඇවිල්ලා ඉන්නේ ඔය මජරේ කරන එක. ඔව් නෑ මෙහෙමනේ දැන් විදුහල්පතිලා එහෙම නැත්තම් නිලධාරීන් තිලංග අසරණයිනේ. අසරණයි කියන්නේ මෙහෙම. අසරණයි කියන්නේ මෙහෙමයි. අසරණයි කියන්නේ හේතු කීපයක් තියෙනවා. එකක් තීරණ ගැනීමේ දුර්වලතාවය මත එක අසරණ භාවයක් තියෙනවා. අනිවාර්යයෙන්. අනිත් පැත්තෙන් Tamanගේ වැරදි වසා ගැනීමේ ප්‍රශ්නකුත් තියෙනවානේ මේ නිලධාරීන්ට. අන්න හරි ඒවගේම දද අපි හැමවෙලේම අපි චිත්‍රපටියක් ආශ්‍රයෙන් කතා කරනවා දැන් විදුහල්පති කෙනෙක් ගැන කතාවක් මතක් වුණා මට චිත්‍රපටිය මැඩම් ගීතාරාණී කියලා මේ තෙලුගු චිත්‍රපටියක් තියෙනවා ගුණවන්නයික හොයාගෙන බලන්න ඒක ඇත්ත බොහොම ෆැන්ටසිමය කතාවක් හමුදාවක හිටපු මේ විහෙල නිලධාරිනියක් එයා සොයකැමැත්තෙන්ම ප්‍රාදේශීය දුප්පත් ඉස්කෝලයක් විදුහල්පතිනියක් වෙලා දියුණු කරන හැටි පෙන්න එහෙම විදුහල්පතිවරු ලංකාව යන්න හරි අමාරු එහෙම නෑ ඒකයි මං කියන්නේ දැන් ඒ දුර්වල පෞරුෂය තියෙන විදුහල්පති බහුතරයක් ගත්තාම ඒගොල්ලන්ගේ ඔළුවට අත හොදනවා ආදේශීය දේශපාලකයෝ එහෙම නැත්තම් ඔයාට මතකද අර චාමර සම්පත් හරි කවුරු හරි බදුල්ල පැත්තේ විදුහල්පති ගුරුවරියක් දැනගැස්සුවා ගුරුවරයක් දන ගැස්සුවා ඊට පස්සේ තව දේශපාලකයෙක් විදුහල්පතිනියක්ව කොණ්ඩේ ඇදගෙන ඒ කියන්නේ ප්‍රාදේශීය දේශපාලකයන්ට විරුද්ධ වෙනකොට ලැබෙන ප්‍රතිඵල ඒක සමාජයෙන් ප්‍රාදේශීය දේශපාලකඥයා හෝ දේශපාලකඥයාට ජාතික දේශපාලකඥයන්ගේ පැත්ත ගන්නවා මිසක් ගුරුවරයාගේ හෝ විදුහල්පති සමාජ නෑ 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 ඒ කාලේ මං හිතන්නේ චාමර සම්පත් කියන හාදේ මේ උපපලාතේ අධ්‍යාපනයේ මැති වෙලා හිටියේ. ඔව් ඔව්. හා ලක්ඥන්ට කේන්ති ගියාම හරි භයානකයිනේ තරින්. නෑ මම හිතන්නේ ඉතින් ඔව් අපි දරුණු ඔව් ඒක හරි. ඉතින් මම හිතන්නේ මේ වගේ හිස් චරිතවලට මේ ප්‍රසිද්ධියක් දෙන මාධ්‍ය ආයතනවල වගකීම පිළිබඳව මේ හිතන්න ඕනේ මේ මාධ්‍ය ආයතනත් නේද? ඉතාම හොඳ හොඳ තැනකටාව ලංකාවේ මාධ්‍ය කියන දැන් ලංකාවේ ඉන්න මාධ්‍යවේදීන්ට වඩා මයික් ටයිසන්ල කියන්නේ අෘති ආයතනයෙන් ඔහුන්ට ටෙලිෆෝන් කියන ප්‍රශ්න ටික අහගෙන ගිහිල්ලා අදාළ පුද්ගලයා ඉස්සරහා මයික් එක අල්ලන්නේ ඒකයි මයික් ටයිසන් කියලා කියන්නේ. කිසි හරයක් නෑ නිකන් ගිහලා ඔබතුමා මොකද හිතන්නේ කියලා. අර ලසිත් මාලිංගලාගෙන් බැනුම් අහන්නේ. ඔව් ඒක දැන් මම ඔයා වන්ද සනකට අරන් ආයි මට මතක් වෙච්ච කාරණයක් ඔයා කිව්වා. දැන් මට මතකයි ඔය අයවැය එහෙම ඉවර වුණාට පස්සේ ඔව් ඔය මයික් එක අරන් ගිහලා අහන මේ සර් මොකද අයවැය ගැන හිතන්නේ? දැන් ඉතින් එයා හිතන එක කියලා නෙන්නේ. දැන් ඒක පාර්ලිමේන්තුවේ මුළු දවස පුරා පින්බත් එක කාලා පින්බත් පිගාන කතා ඕකනේ කියලාන්නේ. ඕක ඇවිල්ලා ආය අහන්න ඕනේ. ඇත්තටම මාධ්‍යවේදීන්ගේ කාර්යභාරය දෙකනේ මොකද්ද හිතන්නේ කියන එක අහන්න නෙමෙයිනේ අවස්ථාවේ. මාධ්‍යවේදියාගේ කාර්යභාරය වෙන්න ඕනේ. මමත් කාලයක් දශකයකට ආසන්න මාධ්‍යවේදියෙක් වෙලා හිටපු නිසා වෙන්න ඕනේ. ඒක ශනේ තේරුම් අරගෙන ඒකට අදාළ සමාජයේ පැත්තෙන් එන්න පුළුවන් ප්‍රශ්න අහන්නේ. ඒක සම්පූර්ණ සමාජයට බලපාන්නේ කොහොමද? ඒ රිෆ්ලෙක්ෂන් එක තමයි අපි මාධ්‍යවේදියා තුලින් බලාපොරොත්තු වෙන්නේ. අනිවාර්යෙන්. මේ මාධ්‍යවේදීන් කියලා කරන්නේ මේ අයව ගැන මොකද හිතන්නේ? හිතපු එක කියලා නෙන්නේ කියලා ඇතුලේ කියපු එකම ආයිමත් කියන. ඉතින් මේ 1000ක් ප්‍රශ්න තියෙද්දි සමාජය තුල අපේ පාසල් පද්ධතිය තුල විශේෂයෙන්ම අපි මේ නිලැඳුම ගුරුවරුන්ගේ ඇඳුම ගැන කතා කරන නිසා අපි මේ අපේ සාකච්ඡාව අපි එතනට නැවත අරගෙන යමු. මේ මාධ්‍යවේදීන්ගෙන් ඈත් වෙලා මේ 1000ක් ප්‍රශ්න කෝටියක් ප්‍රශ්න තියෙද්දී පාසල් පද්ධතිය තුල එහෙම නැත්නම් අධ්‍යාපනය තුල කෝටියක් ප්‍රශ්න තියෙද්දී මේ වගේ මේ මම හිතන්නේ සිල්ලර ප්‍රශ්නනේ. සිල්ලර ප්‍රශ්නයක්. ඇත්තටම මේක ඇත්තටම සිල්ලර ප්‍රශ්නයක්. සිල්ලර ප්‍රශ්නයක් මේ අල්ලගෙන මේ කරන්න හැදි මේ කරන්න හදන අවුලේ ගම අවුල තුල අපි නම් දකින්නේ වෙනමම කාරණයක්. මේක ඇතුලේ මේ වෘත්තීමය ප්‍රශ්න ගැටලුවක්වත් එහෙම නැත්නම් ගුරුවරයාගේ භූමිකාව පිළිබඳ ප්‍රශ්නයක්වත් අධ්‍යාපනයේ පිළිබඳ ප්‍රශ්නයක්වත් නෙමෙයි මේ තියෙන්නේ. වෙනමම එරියස් එකක් කවර් කරන්න කියලා මට නම් සාමාන්‍යයෙන් අහිමි වෙච්ච දේශපාලන බලයක් සාහවුරු කර ගැනීමේ උත්සාහයක් තියෙනවා. මම උතනින් එහාට යන්න කලින් තව උදාහරණයක් ගන්න කැමතියි. ලංකාවේ ජාත්‍යන්තර පාසල් එක. ඔව්. දැන් ලංකාවේ ජාත්‍යන්තර පාසල් කිව්වහම ඒවැ උගන්වන කියන කාර්කියුලම්. ඒක උගන්වන්නේ කො කේම්බ්‍රිජ්, ඔක්ස්ෆර්ඩ්, එංගලන්ත ක්‍රමයට. එහෙම නැත්නම් ඇමරිකානු ක්‍රමයට. ඔව්. එතකොට නමුත් එංගලන්ත ඒ විදේශීය බටහිර අධ්‍යාපන ක්‍රමය දෙන ලාංකීය ජාත්‍යන්තර පාසල් චරම ජාත්‍යන්තර නෑනේ. ඔය ඉස්කෝල දෙක තුනක් කරුණාම නෑ ඒවයි උගන්වන්නේ සාමාන්‍ය ලංකාවේ ඉගෙනගත්ත ඉංග්‍රීසි කතා ටිකක් කතා කරන්න පුළුවන් නිකන් සාමාන්‍ය ගුරුවරයෝනේ. ඔව් මම මේ කතාවට එන්න කලින් මම පොඩ්ඩක් කතා බහ කරලා බැලුවා ඒ ජාත්‍යන්තර පාසල්වල උගන්වන විදුහල්පති සහ ගුරුවරයන්ගෙන් ඔවුන් අඳින ඇඳුම් මොනවද කියලා. එහෙම ඩ්‍රෙස් කෝඩ් එකක් නැහැ. සාරිය ඇඳලා එන්න පුළුවන් කෙනා සාරිය ඇඳලා එනවා. ඇඳුමක් ඇඳලා එන්න පුළුවන් කෙනා පහසු ඇඳුමක් ඇඳලා එනවා. නමුත් අපි ගුණාත්මක අතින් බැලුවාම දැන් පාසල් පද්ධතිය ආණ්ඩුවේ පාසල් පද්ධතියට වඩා අධ්‍යාපනික හා අධ්‍යාපනික වශයෙන් සෑහෙන ඉදිරියෙන්. මොකද ඔවුන් අනුගමනය කරන්නේ බටහිර මේ අධ්‍යාපන ක්‍රමය සහ බටහිර කාර්යකියුම්ය. දැන් හොයලා බැලුවාම ඔවුන් විද්‍යාව, ගණිතය, සාහිත්‍යය ඉගෙන ගන්න අපි සාමාන්‍යයෙන් ඉගෙන ගත්තේ 10 ඒ ළමයි අපි උසස් පෙළට ද සාහිත්‍ය කියලා ගත්තොත් උසස් පෙළට අපි ඉගෙන ගත්ත සාහිත්‍ය තියෙනවා. ये पार्शियल नहीं कर पोता पाता इंग्लिश पोता ඊට වඩා අඩි දෙකක් විතර ඈත ඉන්නේ කියලා නෑ ඔව් ඇත්තටම මෙහෙමයි දැන් ඔය මම සම්බන්ධ වෙන්නත් පොඩ්ඩක් උතන්ට ඔව් කියන්නේ මෙහෙමනේ දැන් ඔයා ඔය ගණිතීය විද්‍යාව මේ ඉතිහාසය ගැන කතා කරපු නිසා මට යමක් කියන්න කියලා හිතුණා ඒ කියන්නේ ඊළඟ අපේ පාසල් පද්ධතිය තුල විතරක් නෙමෙයි අපේ සමස්ත අධ්‍යාපන ක්‍රමයේ තුලම අපේ ගුරුවරුන්ගේ හිතම්ම එහෙම නැත්නම් අපේ අධ්‍යාපන ප්‍රතිපත්ති සම්පාදකවරුන්ගේ හිතම්ම විදුහල්පතිවරුන් දක්වාම එහෙම නැත්නම් ළමයින් දක්වාම දෙමව්පියෝ දක්වාම අපේ සමස්ත රටම තීරණය කරන්නේ හිතලා තියෙන්නේ අධ්‍යාපනය කියන්නේ මේ ගණිතය විද්‍යාව ඉතිහාසය ඉංග්‍රීසි බුද්ධාගම භූගෝලය සමාජ අධ්‍යයනය ඉගෙන ගැනීම තමයි අධ්‍යාපනය කියලා කියන්නේ අනිවාර්යයෙන්ම ඒක ඊට පස්සේ ඒගොල්ලෝ කල්පනා කරනවා දැන් මේ ඔය ගෑන්ලා වගේ අය එහෙම නැත්නම් මේ ප්‍රාදේශීය මේ කවුද දේශපාලඥයෝ වගේ අය එහෙම නැත්නම් මේ මොකද්ද all boys association වල ඒ කියන්නේ මොනවද මේ ආදි ශිෂ්‍ය සංගම් වල ඉන්න අයිකාරයෝ හිතනවා ගුරුවරයා කියන්නේ මේ සාරිය ඇඳගෙන ඔසරිය ඇඳගෙන අර මොකද්ද කලිසම ඇඳගෙන ඔහොම අර එහෙම ඉන්න ඕන කෙනෙක් කියලා නෑ මේ නීවයි ආකල්ප ලෝකයේම වෙනස් වෙලා ලෝකය වෙනත් තැනක තියෙන්නේ වෙනත් තැනක තියෙන්නේ අපිට විතරක් තනි වෙලා ඕගොල්ලන්ගේ මේ පටු අරමුණු එක්ක අපේ ජාතිය අපේ දරුවන්ගේ ප්‍රශ්න විසඳන්න හදන්න එපා මේ දරුවන්ට ජාතියට මේ ක්‍රමවේදයට ලෝකෙට අත්වැල් බැඳගන්න දෙන්න අන්න ඔතන තමයි තියෙන්නේ ප්‍රශ්නේ අපේ ළමයින්ට ඉතිරි ඔය නිදහස් අධ්‍යාපනය විතරම කණ්ඩත් නෑනේ අනේ අපේ ළමයින්ට අනිවාර්යෙන් අනිවාර්යෙන් උදාහරණයකට හිතන්න ඔය සාරිය අඳින මනුස්ස මේ සාරිය පැත්තකින් දිලා පහසු ඇඳුමක් ඇඳන්ගෙන මේ ප්‍රාදේශීය ප්‍රාදේශීය නිකන් හිතන්න දැවත් අනියමාතෙන් තර්ජනය කරපු කණ්ඩායමක්දී පහර දුන්න එහෙම නැත්නම් මඩ ගැවුවත් මොන කැළඹීමක්ද සමාජයේ වෙන්නේ එතකොට ගුරුවරයාට තියෙන තැන කොහොම එහෙම පිටිම නැති වෙනවනේ ඔව් හැබැයි ඒගොල්ලන්ට ඕනෙත් ඔය ප්‍රශ්නේත් එතන ඒ දක්වා ඇදගෙන යන්න තමයි ඒක තමයි ඒගොල්ලන්ගේ ජයග්‍රහණ එහෙම වුණොත් අපිත් ඒකමයි ඒ එතනට යන්න කලින් තමයි අපිත් මේ කට අපි දෙන්නත් තීරණය කරන්නේ නේද ඇත්තර මේ කතා කළ යුතුම් මාතෘකාවකුත් නෙමේ නමුත් අර ලේකම්තුමාගේ තර්ජනය නිසාතයි මට හිතුනේ මේ ගමු නේද කියලා. ඔව් මෙහෙමයි අපි දෙන්නටම ඇත්තටම වැඩකුත් නෑ මේවා ගැන කතා කිරීමෙන් තිලංගනේ අපි ඒකත් කියන්න ඕනේ. අනිවාර්ය. අපිට මේවා ගැන වැඩකුත් නෑ නමුත් අපි නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිපල. අපි හැමදාම මේ පොඩ්කාස්ට් එක ඇතුලේ මොන හරි අපි කියනවා මේ කතන්දරේ. අපි අපේ රටට සේවය කරපු මිනිස්සු අපි අද අපිට ඇඟිල්ල දික් කරන්න බැහැ උඹලා මේ පිටරට ඉඳන් මෙහෙම කතා කරන්න මේ උඹලට අයිතියක් නෑ කියන එක අපි කිසි කෙනෙක්ට එහෙම කියන්න බෑ අපි අද එහෙම කියන්න බෑ අපේ මුදුන් මුල් තියෙන ලංකාව ඕ හරි ඒ වටිනාකම් ටික අපිට ලබා දුන්නේ අපේ ගුරුවරු අපේ පාසල් පද්ධතිය අනිවාර්යෙන් ඉතින් ඒ පාසල් පද්ධතිය රැක ගන්න ඕනේ ඒ ගුරුවරු ගුරු භූමිකාව රැක ගන්න ඕනේ නමුත් ඒ ගුරු භූමිකාව හෝ පාසල් පද්ධතිය හෝ ඒ රට ජාතිය රැක ගන්නවා කියලා කියන්නේ මේ වගේ මේ අවලංකනකට නෙමෙයි අවලංකතා කියලා නෙමෙයි ඔන්න සාමාන්‍ය වචනෙන්ම නෑ ඒ වචන වලින් වෘත්තිකයන්ව දූෂණය කරනවානේ සම අනිවාර්යෙන් ඔබ කල්පනා කරන්න ඕනේ ගුරුවරයා කියලා කියන්නේ ආකල්පමය වෙනසක් සිසුන් තුල ඇති කරන මිනිස්සෙක් අපි අද මේ කතා කරන්නේ අපේ ගුරුවරු තිලංගගේ ගුරුවරු මගේ ගුරුවරු අපි දෙදෙනාම ඉගෙන ගත්ත ගුරුවරු අපේ ඔළුවලට අපේ හදවත්වලට වල ආකල්පමය වෙනසක් ලබා දුන්න නිසා ඔය කතා කරන මේ මිනිස්සු හරි කී දෙනෙක් කල්පනා කරාද ඔබේ පාසලේ ඉන්න ගුරුවරයා හෝ ගුරුවරිය තමන්ගේ දරුවන්ට ලබා දෙන දැනුම තුල යාවත් කාලිනද කියලා ඒක ඇත්ත ඔය කියපු කතා අතරම හරි හැඟීම් බර තැනකට ආවේ දැන් අපිට විෂයන් 8ක් විතර ඉගෙනනවානේ. ඒ 8 දෙනාම හොඳම ගුරුවරු නෙවෙයි. නමුත් ඒකෙන් එක්කෙනෙක් දෙන්නේ අපේ ජීවිත පාව වෙනස් කරනවා. උන්ගේ දේශනත් ඒ වගේ දැන් එහෙම බැලුවාම දැන් ඒ වගේම තින්ද දැන් අපේ දැන් ගුරුවරයා කියන එක තියෙන්නේම අපි පරණ පරම්පරාවනේ. ගුරු කාන්තා ගුරුවරයක් නම් සාරියත් එක්කමනේ අපේ මනසේ රැඳිලා තියෙන්නේ तो හැබැයි සාරිය නිසා නෙමෙයි අපි සාරිය නිසා නෙමෙයි අපි ගුරුවරියට ගෞරව කළේ නේද නෑ නෑ මම කියන්නේ දැන් අපිට ඇහි ගුරුවරියා කියපු ගමන් කෙලින්ම සාරියක් හැඳගත්ත පොත් ටිකක් තුරුල් කරන් යන කාන්තාවක් නේ මැවිලා පේන්නේ මොකද අපි පොඩි කාලේ නම් දැකපු චිත්‍රය ඒකට අපි අර ඉංග්‍රීසියෙන් කියන්නේ ඔප්ටිකල් බයසස් කියලානේ ඒ කියන්නේ ඒක දෘශ්‍යමය වශයෙන් අපේ මොළයට කා වැදිලා වැදිලා අපේ මොලය පක්ෂපාතීව තමයි ඒක දකින්න පුරුදුලා. ඔව් එහෙම නැත්නම් අර සාමාන්‍යයෙන් අර අයන්න ආයන්න කියන හොඩි පොතේත් ගුරුවරේ ටීචර් කියලා නේ ඒ ඇඳලා ඉන්න සාරියක් ඇඳපු කෙනෙක් නින් මතකද? ඔව් ඒක තමයි කියන්නේ. ඒක මන සංස්කෘතියට බලෙන් කාවද්දලා. ඔව් ඔව්. අපි තියෙන්නේ තේරුම් ගන්න ඕනේ දී තමයි සාරියවත් අපි ශිෂ්‍ය ශිෂ්‍යාව ඉස්කෝලේ යන්නේ ඇඳුමවත් ගුරුවරයා කල්පති අඳුමත් ලාංකීය සංස්කෘතියට අයිති අඳුන් නෙමෙයි. අයිති නෑ. ඒව ඇවිල්ලා ඔක්කොම අපිට බලෙන් සංස්කෘතියට කාවද්ද. ඔව්. එහෙම තත්වයක තියෙද්දී මේ ගුරුවරියන්ගේ සාරි පොටේ එල්ලිලා දේශපාලන කරණම් ගන්න විරුද්ධ වෙන්නේ. ඔව් මම කියන්නේ සංස්කෘතිය තුල ඇඳුම කියලා කියන්නේ. මම සංස්කෘතිය තුල ඇඳුම කියලා කියන්නේ අර මේ ගුරුවරුන් සඳහා තිබිච්ච අර මේ මොකක්ද අපි දැන් කතා කළේ ඔයා කතා කළා මේ ගුරුවරුන්ගේ විනය නීති මාලාව ගැන ලංකාවේ. ඔව් ගුරු මාර්ගෝපදේශ. ඔව් ඒක ඇතුලේ තියෙන පිරිසිදු බව, ඡාම් බව, මනා පිළිවෙලට සැකසූ ඇඳුම කියන එක තමයි මම නම් සංස්කෘතිය කියන මේ සාධකයේ ඇතුලට දාන්නේ. දා අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ මනසේ ඇඳෙන්න ඕනේ තරින්ද. ඒක පොඩි ළමයි අතරේ අයිඩියලෝජි එක හදන පුද්ගලයනේ ඒ පුද්ගලය අපේ කොට එයා බොහොම චාම් පිරිසුදු ඇඳලා ඉන්න නිකන් ඇඟ පහසඟ පෙන්වන්න නැතුව හෝ ඒ කියන්නේ විනීත නැතුව අඳින්න එහෙම පිටිත්‍රයක් හරි ලස්සනයි එහෙම කෙනෙක් ළමයි අතරට ඇවිල්ලා උගන්වනකොට ළමයා මං හිතන්නේ තවත් නිදහස් වෙනවා. ඔව් ඔව් අනිවාර්යයෙන්ම ඒ අර මේ චක්‍රලේඛයේ තිබිච්ච ඒ වචන ටිකම මේ අර මම මට හම්බුණා මේ ඉස්සල සාකච්ඡාවෙත් අපි මේක කතා කරා මේ ක්වීන්ස්ලන්ත ගුරුවරුන්ගේ සංගමේ ඒ ගීතිමාලාව ඇතුලේ තියෙන ඔය ලංකාවේ පාවිච්චි කරපු වචන ටිකම රාජකාරියට සුදුසු වෘත්තියට ගැළපෙන පිරිසිදු ප්‍රියජනක ගැළපෙන ඇඳුමක් ඇඳගෙන එන්න ඕනේ නමුත් Tamanගේ ඒ සීමාව ඇතුලේ Taman පාසලට ඇඳගෙන එන ඇඳුමේ ස්වභාවය තීරණය කරන්න ගුරුවරයාට වෘත්තිමය තීරණාත්මක අයිතියක් තියෙනවා කියන එක තමයි ඒ කෝඩ් ඔෆ් කන්ඩක්ට් එකේ පැහැදිලිව සඳහන් වෙලා තියෙන්නේ. ඔව් ඒක එහෙමයි අනිත් කාරණේයි ගුරු ඔය කොහෙවත් ඉන්න ගොබ්බ ආදිශිෂ්‍ය සංගම් වලට ඕන විදිහටයි. එහෙම නැත්නම් දේශපාලනඥ කඩන ඉස්කෝලේට වැස්සකටවත් ගොඩ වෙච්ච නැති මියම් බත් බැලයන්ටයි ඕන විදිහට මාර්ගෝපදේශ වෙනස් කරන්න බෑ. ඒ මාර්ගෝපදේශ ඔයා හිතන්න. ඔව් අනිත් එක ඔයා හිතන්න මේ පාසලක් පාලනය කරන්නේ කොහොමද මේ ආදිශිෂ්‍ය සංගමය? නෑ යෝ. තේ යථාර්ථනේ තරින්ද ඕක රාජකීය විද්‍යාලයට ගත්තත් ආනන්ද විද්‍යාලයට ගත්තත් කොහෙට ගියත් ඔය ආදිශිෂ්‍ය සංගම් කියන බෙරපේට තමයි විදුපතිතුමාට නටන්න සිද්ධ වෙන්නේ අවසානයේ. ඔය ඒකත් ඇවිල්ලා එක්තරා මේ එකයි අපේ කල්චර් එකේ කොටසක් වෙලා. කල්චර් එකේ කොටසක් දැන් ඔස්ට්‍රේලියානු සමාජය ගත්තොත් ආණ්ඩුවේ පාසල් ඉතාම නිදහසුද. පෞද්ගලික පාසලක් ගත්තොත් ඒ පාසලේ ට්‍රස්ට් බෝඩ් එක ඉතාම බලවත්. තීරණ ගන්න විදුහල්පති හය කරන ඒගොල්ලෝ. නමුත් ආණ්ඩුවේ ඉස්කෝලේ එහෙම මේ ඕල් බොයිස් ඇසෝසියේෂන් කියලා නිකන් මේ විගණන් නැහැ අතට. නෑ නෑ. ඒවා පාලනය වෙන්නේ මේ අමාත්‍යාංශයට. ඔව් ඔව් ඔව්. නිකන් අපේ රටේ වෙලා තියෙන අර දරිද්‍ර රටවල් වෙ අර ආදිශිෂ්‍ය සංගම් වල සල්ලි තියෙන තියා බලය තියෙන දෙතුන් දෙනෙක් එකතු වෙලා අර විදුහල්පතිව අර පන්සල් වල හාමුදුරුවන් පන්සලේ ගුණ හදන්නම් හාමුදුරුවනේ නෙමෙයි වගේ විදුහල්පතිලා තන්දන අපි මේ විදුහල්පති ඔෆිසර් එනන් අපි මෙතන මේ ඒ වගේ නියම් අර අන්දලා ගොනාට අන්දලා ඒ බාල විදුහල්පතිගේ බලය අරගොල්ලෝ අත්පත් කරගන්න. ඒ නිසා මේ අපි ජාතියක් හැටියට ඔබ ජාතියක් හැටියට ගොඩ නැගෙනවා නම් ඉදිරියට යනවා නම් මේ අහන අයට කියන්නේ අපේ සහෝදර සහෝදරයන්ට අපේ මාතෘභූමියේ මේ වගේ නිවට නියාලු අදූරදර්ශී මතවාදයන්ගෙන් ඔබ දුරුමුඛ නොවිය යුතුයි. ඔබ පසුබට නොවිය යුතුයි. ගුරුවරයා කියන සංකල්පය වෙනස් වෙලා. මොකද ලෝකේ වෙනස් වෙලා තියෙනවා. ගුරුවරයා කියන්නේ දැනුම විතරක් නෙමෙයි. මිනිස්සු ළමයින්ගේ කුසලතා ආකල්ප සංවර්ධනය කරන නිර්මාණාත්මකව මඟ පෙන්වන චරිතයකට තමයි ගුරුවරු කියලා කියන්නේ. ඉතින් ඒ නිසා මම අර කිව්වා වගේ ඔය මහත්තුරු තීරණය කරන්න ඕනේ. ඔය කතා කරන මහත්තුරු තීරණය කරන්න ඕනේ. ඔයගොල්ලන්ගේ දරුවන්ගේ පාසලේ ඉන්න ගුරුවරියෝ කොයිතරම් දුරට ඔයගොල්ලන්ගේ දරුවන්ට උගන්වන්න ලෝක දැනුම జగත් දැනුම අතින් තමන්ගේ විෂය පිළිබඳ දැනුම අතින් යාවත් කාලින්ද කියලා. අන්න එහෙම නැත්තම් ඔන්න ඔය වගේ කෑ ගහන්නනේ. ඔන්න එහෙම මමත් කියන්නේ ඒක. ගුරුවරයා වැරදි දෙයක් ඉස්කෝලේ උගන්වනවා නම් උඩ පන්න. ඔව්. එහෙම නැතුව මේ ගුරුවරයා මම හිතන්නේ ගුරුවරයෙක් ඇඳුම් නැතුව ආව නම් ඔය උඩ පන්නට කමක් නැහැ නේ. ඒකේ ප්‍රශ්න. ඒක ඇත්තටම සංවර භාවය නෑ විනී ඔන්න හිතන්න ගුරුවරයා ස්කෝල්ට යනවා බිකිනියක් ඇඳගෙන පිරිමි ගුරුවරයා යනවා ස්විමින් ට්‍රන්කයක් ඇඳගෙන ස්කෝල්ට නේ. එතකොට සමාජයේ කැළඹීමක් ඇති වෙනවා. ඔව් අන්න ඒකේකට ඔයගොල්ලෝ ඒක සුදු නෙමෙයි පාසල නෙමෙයි. ඔයගොල්ලෝ කියන බර සෝකෝල්ඩ් සංස්කෘතියට විරුද්ධයි. එහෙම නැත්නම් ඒක සෝකෝල්ඩ් සංස්කෘතියට විතරක් නෙමෙයි ලෝක සංස්කෘතියටත් විරුද්ධයි. ධර්මතාවලට ඒක ගැලපෙන්නේ නැහැ නේ. පාසලකට එන්න බෑනේ අපි අපිට බීච් එකට යන ඇඳුමක් ඇඳගෙන. බෑ. ඒ වගේ ඒ විශ්වීය සංකල්ප තේරුම් ගන්න ඕනේ මිනිස්සු. එහෙම නැතුව මේ ප්‍රාදේශීය නිකන් පොඩි ගමක එහෙම නැත්නම් නගරයක නිකන් ප්‍රාදේශීය නිකන් ගුහා මානසිකත්වයේ මේක දිහා බැලුවොත් ඕකේ ඇත්තටම මේ ඔය ගුරු මාර්ග අලුතෙන් ලිව්වොත් ලියන එකේ සභාපති වෙයි ඩෑන් ප්‍රියසා. ඒ මට්ටමට ලංකාවේයි. ඒක මම කැට දෙලා කියන මොකද ගුහා මානසිකත්වයෙන් තමයි ලංකාවේ ප්‍රජාව බහුතරයක ජීවත් වෙන්නේ. ඒ නිසා අවුලේ ගම අවුල අපි පැහැදිලිව අවබෝධයෙන් යුතුව විසඳගමු. අපේ දරුවන්ගේ හෙට දවස යහපත් තැනක් බවට පත් කරමු. ලෝකය වෙනස් වෙලා ආකල්ප වෙනස් වෙලා ඒ ආකල්ප තුළ හොඳ දෙයක් තිබෙනවා නම් අපි අපේ සමාජයට සමාජගත කරන්න උත්සාහ කරමු. මේ වගේ විකාර රූපී වැඩ නොකර. අදත් ස්තුතිවන්ත වෙනවා තිලංග ඔබට අපේ ටීවිටි ඔසී පොඩ් කයිවාරුවට සම්බන්ධ වුණාට. ඉතින් ඔබ සැමටත් ස්තුතියි. අපේ කයිවාරුව සමග සැමදාම රැඳී සිටිනවාට. තවත් මෙවැනි වැඩසටහනකින් ඔබ හමුවන තෙක් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.